무두함두루 굿득크 니카이 하르세 하트리 사트라 피투에 에너 아기 수트레디 파리 잉 아기 캐니 산스크리트 잉 아그니 캐네 싱글 잉 기니 캐네 긴데르 아니 에와게 gini tunak e gini kil unase handune manasika gini hite etuena gini api hite etuena dahe kiyena duggini handunnad ne gini kiyena name anne duggini varga tunak ganai unase dan karanne menne me vidiyata ya manasika gini manome gini tayo me bhikkhave aggi gini varga tunak tiyena katame tayo monawade tuna raga aggi dosa aggi moha aggi imeko bhikkhave tayo aggi ti menne mewa tama gini tuna raga aggi උන්වහන්සේ මෙහිදී ඒ මානසික ගිනි සඳහන් කරන්නේ අපි ගින්දර නම් කරන ආකාරයට. එහෙනම් අපි දර වලින් ඇති වෙන ගින්නට කියනවා දර ගින්න කියලා. පිදුරු වලින් ඇති වෙන ගින්නට කියනවා පිදුරු ගින්න කියලා. ගල් අඟුරු වලින් ඇති වෙන ගින්නට කියනවා ගල් අඟුරු ගින්න කියලා. අන්නේ විදිහට මේ මානසික ගිනි විදුනාසේ නම් කරන්නේ ඒ ගින්නට හේතු වෙන මානසික ස්වභාවයන් නැත්නම් මනෝමය ධර්මයන් අනුව රාගග්ගී කියන්නේ රාගය කියන මානසිකත්වයෙන් ඇති වෙන චිත්ත දාහය නැමැති ගින්න මේදී අග්ගි නන්න ගිනි කියන වචනය පාවිච්චි කරන්නේ වාචාර්ථයේ නේ රූපකාර්ථේ රාගේ නිසා හිත ගිනි ගන්නවා ගින්දරෙන් යමක් ගිනි ගන්නවා වගේ දාහයක් දැනෙනවා අන්න එකට කියන රාගග්ගි කියලා දෝෂග්ගි කියන්නේ ද්වේෂේ තරහෙන් කේන්තියෙන් ඇති වෙන ගින්දර ඒ නිසා හිතේ ඇති වෙන දාහය මෝහග්ගය මුලාව නිසා මෝහය නිසා නොදන්න කම නිසා ඇති වෙන ගින්න මොහග්ගී කියලා සඳහන් වෙනවා. උන්වහන්සේ මේ විදිහට ගිනි තුන නම් කළා. ඒ ගිනි තුන ඇතිවීම හේතු උන නම් කළා. ඒ හේතු නැතුණාම ඒ ගින්න නැති වෙන බව පෙන්වන්න කරන්න ගින්න නැති වෙන ආකාරයත් පෙන්වන්න කරලා තියෙනවා. ගින්න හේතුවකින් ඇති වෙනවා වගේ ගින්න නැති වෙන්නේ හේතුවකින්. එදි උන්වහන්සේ ඒක තියෙන 446 වෙනි පිටුවේ රාගයේ කින්න ගින්න නැති වෙනවා අසුභ සංඥාවෙන් යමක් සුබයි හොඳයි ප්‍රියමනාපයි කියලා හිතුවම තමා ඒක ගින්දරට හේතු වෙන්නේ පියතෝ ජායති සෝකෝ කියන්නේ සෝකේ කියන්නේ හිතේ යන ගින්දරට උනාසේ ගින්න නෙවෙයි සඳහන් කරේ මෙන්න මේ නිසා හිත ගිනි ගන්නවා ඒකට හේතුව මොකද උනාසේ පෙන්නු කළා දීලා තියෙන්නේ ප්‍රියදේ හැම විටම ප්‍රිය විදියට තියෙන්නේ මේ ලෝකේ ඇති වෙන හැම දෙයක්ම දිරාපත් වෙන නැති වෙනවා. මේ හැම දෙයකම ලක්ෂණ තුනක් උන්වහන්සේකවා තිලක්කන කියලා. අනිච්චතා, දුක්ඛතා, අනාත්තතා. කිසිම දෙයකට අනාත්තතා කියන්නේ නිත්‍ය අනන්‍යතාවයක් නෑ. නිතරම දුක්ඛතා කියන්නේ තීන තත්ත්ව වෙන තත්ත්වයකට පෙරලෙනවා. ඒ උන්වහන්සේ හැඳින්නේ සංකත ලක්ෂණයක් වශයෙන්. ඒක නිසා
ප්‍රිය දෙයට ඇලීම දුකක් වෙන බවයි රාගග්ගී කියන එකෙන් උන්වහන්සේ ඇඳුන්නේ. දෝෂග්ගී කියලා කියන්නේ ද්වේෂයෙන් හිත ගිනි ගන්නවා. දැන් රාගයෙන් හිත ගිනි ගන්න බව පෙන්වන්නේ තමයි නූතන කලාකාරයෝ ආදරේ ආලේ කියන ඇල්ම රාගය දක්වන්න හදවත පසා කරගෙන යන ඊතලයක් දක්වන සංකේතයක් පෙන්නු කරන්නේ. ඒ වගේම ඒ රාගය කියන හැඟීම සංස්කෘත සාහිත්‍ය උපමා කරනවා මල් සරාට අනංගයට. එයාට ශරීරයක් නැහැ රාගයට. එයාගේ අතීතය තියෙන මල් හිසර. ඒ මල් වගේ තමයි. හැබැයි හදවත පසා කරගෙන ගියාම හදවත රිදෙනවා. ඒකයි රාගයෙන් ගින්දර හදවතේ ඇති වෙනවා කියන එක පෙන්නු කරේ. ද්වේෂයෙන් කියන්නේ කේන්තියෙන් තරහෙන් ඊර්ෂයෙන් ක්‍රෝධයෙන් වෛරයෙන් හිත ගෙන ගන්න විදිය අපි අත්දැකීමෙන් දන්නවා. ඒ වගේම මුලාව නිසා මෝහය නිසා හිතේ දුක් සෝමනස් දොම්නස් ඇති වෙනවා. හිතේ ඇති ගිනි කියලා කියන්නේ දාහය කියන්නේ ඒවට. මෙන්න මේ ගිනි තුන් වර්ගයේ මං කිව්වා දක්වන විචාරක් නෙවෙයි. ඒව නැති වෙන ක්‍රමයක් බුදුහාඳුරුව කියනවා. මම මුලින්ම කිව්වා ඔය සුභයි කියලා හොඳයි කියලා යමක් හිතන එක තම ඇල්මට හේතු වෙන්නේ. ඒ ඇල්මම තමයි දුකට හේතු වෙන්නේ. ඒ මොකද මෙලෝකේ තියෙන සුභ දෙයක් හෝ අසුභ දෙයක් හෝ මධ්‍යත්‍ය හැම දෙයක්ම ඇති වෙලා දිලාපත් වෙලා නැති වෙනවා. ඒ නිසා සුභ දෙය නැති වුනහම ඒක අසුභ වෙනවා. සුභ නිසා හිතේ හතරක් ඇති වෙනවා. ඒක අසුභයෙන් පෙළුනහම හිතේ දුකක් ඇති වෙනවා. ඒ නිසා මේවා ඇති වෙන නැති වෙන දේවල් කියලා අසුභ සංඥාව ඇති කර ගැනීම. අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි කියන ත්‍රිලක්ෂණ තේරුම් ගැනීම. ද්වේෂය කියන තරහ. අමන අපේ නැති වෙනයි කියලා කියනවා ඒ සූත්‍රයේදී මෛත්‍රිය. මෛත්‍රිය වැඩනකොට ද්වේෂ චිත්තේ නැති වෙනවා. ඊළඟට කියනවා ප්‍රඥාව කියන නුවණ වැඩනකොට මෝහය නැති වෙනවා. ප්‍රඥාව කියන්නේ යමක ඇත්ත ඇති සැටි තේරුම් ගන්න බැරි කමට. මේ තේරුම් ගන්න පුළුවන් කමට. මෝහය කියන්නේ තේරුම් ගන්න බැරි කමට. ඒ මෝහය නැති වෙන නුවණ අවදි වුණාම. ඒ නුවණ ආදීම සිද්ධ වෙන්නේ යමක ඇත්ත ඇති සැටි දැක්කහම. බුදුහාදී බුදු වෙන වෙලාවේ ඒ විදිහට ඇත්ත ඇති සැටි දැක්කා. ඒකට කියනවා චක්කු මුදපාද කියලා. ඊට පස්සේ දැක්ක දේ අඳුනගත්තා. ඒ දැන අඳුනා ගැනීමට කියනවා ඥානය පහළ වුණා කියලා. පරණ දන්න දේ උඩ ඒ දේ අඳුනාගත්තා. හැබැයි බුදුහාදුරු බුදු වෙච්ච වෙලාවේ දැක්කේ පුබ්බේසු අනුස්සතියේසු ධම්මේසු. ධම්ම කියන්නේ හිතේ ස්වභාවය. ඒ හිතේ ඒ ස්වභාවය බුදු වෙච්ච වෙලාවේ පහළ වෙච්ච ස්වභාවය ඊට පෙර කවදාකවත් පහළ තිබුණේ නැහැ. එහෙම ස්වභාවය ගැන අහලා තිබුණෙත් නැහැ. ඒකයි පුබ්බේ සන්නුද ධම්මේසු චේත ස්වභාවය ගැන චක්කු මුදපාදි දැක්කා අඳුනාගත්තා. ඥානයෙන් අඳුනාගත්තා. ඥානය අපි යමක් අඳුනාගන්නේ ඥානය කියන මතකතටහන් උඩ. මේ අම්මයි මේ තාත්තයි මේ ගහක්කේ මේ ගලක්කේ මේ ගඟක්ක කියලා අඳුනාගන්නේ පරණ මතකතටහන් කියන අත්දැකීම් උඩ. ඒවට ඥානය කියලා කියනවා. ඒ නිසා බුදුහාඳුර දැනගත්තා මෙහෙම දෙයක් මං කවදාකවත් දැකලා නැහැ නේද කියලා. ඥානං උදපාදි. අන්න එතකොට තමයි පඤ්ඤා උදපාදි. ඒ ප්‍රඥා කියන්නේ හොඳ නරක තේරුම් බේරුම් අරගෙන හොඳ පැත්තට හරි පැත්ත වැරදි පැත්ත තේරුම් අරගෙන හරි පැත්තට යන්න පුළුවන්කම.
යහමඟට යන්න පුළුවන්කම. ඒ ශක්තිය අපි තුල තියෙනවා. හොඳ නරක තීරුම් අරගෙන හොඳ පැත්තට හිත යොමු කරන්න පුළුවන්කම. මේ විදිහෙන් බලනකොට අපේ හිතේ දාය නැති කරගන්න උපකාරවත් වෙන මූලික චිත්ත ධර්ම තුනක් තියෙනවා. එකක් තමයි අසුභ සංඥාව. ඒ අසුභ සංඥාව කියන්නේ හැම දෙයකම තියෙන අනිත්‍යතාවය, දුක්ඛතාවය, අනත්තතාවය තේරුම් ගැනීම. දුක්ඛතාවය කියන්නේ හැම දෙයක්ම ක්‍රියාකාරී, ක්‍රියාත්මකයි. ඒ ක්‍රියාත්මක භාවයේ ලක්ෂණය මොකද්ද? ක්‍රියාත්මක භාවයේ ප්‍රතිඵලය නිතරම තීන තත්ත්වයේ වෙන තත්ත්වයකට පත් වෙනවා. දුක්ඛතාවය කියන්නේ ඒකයි, දූෂණය වෙනවා තීන තත්ත්වයේ. එහෙම දූෂණය වෙන හින්දා කිසිම දෙයකට නිත්‍ය අනන්‍යතාවයක් නැහැ. මමයේ මාගේ කියලා අල්ලගන්න පුළුවන් දෙයක් අපතුලවත් නැහැ. අන්න ඒකට කියන අනත්තතාවය කියලා. ඒ දේ දැනගත්තාම ප්‍රිය දෙයි ඇලෙන්නේ නැහැ. ප්‍රිය දෙය ආස්වාදයේ කිරීමට ඒක බාධාවක් නෙවෙයි. ප්‍රිය දෙය නිසා හිතේ සතුටක් ඇති වෙනවා. ඒ සතුට తాවකාලිකයි, ඒ සතුට ඇති වෙලා නැති වෙන්න පුළුවන් කියන එක තේරුණාම ඒ සතුට ඇලෙන්නේ නැහැ. රාගේ පහළ වෙන්නේ නැහැ. ඒ හිත විතරාගී වෙනවා. ඒ වගේම ඒ ඇති වෙන ප්‍රිය භව නැති වුණාම හිතේ අකමැත්තක් ඇති වෙන්නේ නැහැ. ඒක ඇති එහෙමයි කියලා දන්නවා. ඒ හිතේ ද්වේෂය පහළ වෙන්නේ නැහැ. ඒ හිත විත දෝෂී. ද්වේෂය නැති වෙනවා. මේ විදිහට ඇත්ත දැනුණාම ඒ හිතේ මෝහය කියන මොළාවක් ඇති වෙන්නේ නැහැ. ඒ හිත විත මෝහි. ඒක නිසා හිතේ දවන ගිනි තුන තමයි බුදුහාඳුරු කිව්වේ රාග දෝෂ මෝහ කියලා. නිබ්බාන සූත්‍රයේදී ඒක තියෙන සංයුත්තේ නිකාය 4 වෙනි කාණ්ඩේ 474 පිටුවේදී උනාචේදී පදාරනවා රාගක්කොයෝ දෝෂක්කොයෝ මෝහක්කොයෝ ඉදං මුච්චති නිබ්බානං කියලා. හිතේ ගිනි නිවෙන්නේ ඒ ගිනි නිවීමට නිබ්බාණ කියලා බුදුහාඳුරේ කිව්වේ රාග දෝෂ මොහ කියන හිත ගිනි ගන්නවනේ හේතු නැතුණාම. හේතු නැතුණාම ඇතිවෙන ප්‍රතිඵලය තමයි නිවීම. ඒ නිවීම තමයි උන්වහන්සේ හැඳින්වුවේ නිබ්බාණ කියලා. නී කියන්නේ නෑ, බාණ කියන්නේ බැම්ම, බන්ධනය. අරක බඳින බන්ධනය නැතුණාවා. එතකොට යමකට හිත බැඳිලා තියෙනකොට ඒ බැඳීම හේතු වෙන දුකට ඒ මොකද හිත බැඳින්නේ ප්‍රිය භවක. ඒ ප්‍රිය භව හැමදාම එක වගේ නැහැ. ඒක නැති වුණාම හිතේ දුකක් ඇති වෙනවා. ඒ දුක නැති වෙන්නේ ඒ ප්‍රිය භව නැති වුණා දුක ඇති වෙන්නේ ඒ ප්‍රිය භවට කැමැත්ත කියන බැම්ම තියෙනකොට. ඒව ඇත්ත සැටි යථාභූත ඥාන දර්ශන කියන්නේ ඒව ඇති වෙලා නැති වෙන බව දැනගත්තාම ඒවා හිත බැඳින්නේ. හැබැයි ආසාදේ ලබන්න පුළුවන්. මෙන්න මේ විදිහට ඇත්ත ඇතිසැටි අවබෝධ වුණාම හැම දෙයකම අපේ හිතේ දුක්ගිනි කියන දාහය ඇති වෙන්නේ නැහැ. ඒ වගේම අපේ හිත ප්‍රිය දෙයට ඇලෙන්නෙත් නැහැ. අප්‍රිය දෙයත් එක්ක ගැටෙන්නෙත් නැහැ. ඒ වගේ කියලා දැනගන්න පුළුවන්. ඒකට කියන යථාභූත ඥාන දර්ශනය කියලා. ඒ වගේම ඒවා පිළි අරගෙන හිත නරක ගන්න නැති ඉන්න පුළුවන්කම තියෙනවා. ඒකට කියන යථාලාභ සන්තුෂ්ටිය කියලා. අන්නේ තත්ත්වයේ හිතපත් වුණාම හිත දවන හේතු ඒ හිතේ නැහැ. නිවන් දැකේ හිතේ අර බුදුහාඳුර මං කිව්වානේ සංකීර්ණිකාය 4 වෙනි කාණ්ඩේ 474 පිටුවේ නිබ්බාන සූත්‍රයේදී කියන රාගක්කොය දෝසක්කොය මොහක්කොය ඉඳන් මුච්චති නිබ්බානං කියලා. හිතේ නිවීම කියලා කියන්නේ දාහය නිවීම කියලා කියන්නේ ගින්න නිවීම, සිසිල් වීම කියලා කියන්නේ
නිවන කියලා කියන්නේ හිතේ රාග දෝෂ මෝහ කියන හිත ගින්නි ගන්නන හේතු නැතුණාම අන්න එතකොට හිත නිවෙනවා. ඒ නිවෙන්නේ අපේ හිතමයි. ගිනි ගන්නෙත් අපේ හිතමයි. මේ තත්ත්වෙ මිදෙන්න නම් අපි අපේ හිතේ ක්‍රියා කරන ආකාරය අවබෝධ කරගන්න ඕනේ. ඒක අපි ක්‍රියා කරන දෙයක් නෙවෙයි, ඉබේ ක්‍රියාත්මක වෙන ස්වභාවය. ඒ හිත ක්‍රියාත්මක වෙන්නේ ලෝකේ ක්‍රියාත්මක කරන ලෝක ධර්ම උඩ. ඒ ලෝක ධර්ම තුනත් මම මුලින් කිව්වේ උදාහරණ එකයි කියලා. අනිච්චතාව, දුක්ඛතාවය, අනත්තතාවය. කෙටියෙන් කියනවා ඇති වෙච්ච හැම දෙයක්ම නැති වෙනවා. අන්න ඒ ලෝක ස්වභාවය තේරුම් ගත්තාම ඒ හිත කිසි දෙයක් ඇලෙන්නේ නැහැ, විතරාගී වෙනවා. කිසි දෙයක් ගැටෙන්නේ නැහැ. ඒ හිත විත දෝෂී වෙනවා. ඒ හිත හිතින් අභිමතාත්ම වාගෙන මුලා වෙන්නේ නැහැ. මනෝරාජ්‍යක ජීවත් වෙන්නේ යථාර්ථවාදීව ඒ හිත පවතිනවා. අන්න හිත විත මොහි. ඒ අනුව කියවෙන්නේ බුදුහාඳුරෝ ලෝකේට දේශනා කළේ යථාර්ථවාදී දර්ශනය. අන්නේ දර්ශනේ පහළ වුණාම තමයි හිත නිවෙන්නේ. සාවාස්ත්‍ය දස්තන සම්ප්‍රදාය කියලා කියන්නේ සෝවාන් වෙනකොට නිවන් මගට එළඹෙනකොට අන්නේ දැක්ම ඇති වෙනවා. දිට්ඨින් චණ්ඩපගම්ම සීලවා දස්තනේ සම්පන්නෝ කියලා කර්ණමිත් සූත්‍රය කියන්නේ අන්නේ දැක්ම ඇති වෙනවා. මොකද්ද? ලෝකේ ස්වභාවය ඇත්ත ස්වභාවය දැනගත්තාම ලෝකයේත් එක ඇලෙන්නෙත් නැහැ, ලෝකයේත් එක ගැටෙන්නෙත් නැහැ. ලෝක ස්වභාවයන්ගෙන් මුලා වෙන්නේ නැහැ. අන්නේ හිතේ තම බුදුහාඳුරුගේ රාගක්කය, දෝසක්කය, මෝහක්කය. අන්නේ හිතේ ස්වභාවයට තම බුදුහාඳුරු නිබ්බාන කියලා කිය. කිසි දෙයකට බැඳෙන්නේ නැහැ. අපි නිවන කියලා කියන්නේ හිතේ නිවි චලිත හිත. අපිට අපේ දිනදා ජීවිතයේදී කිසියම් ප්‍රමාණයකට නිවි සැනසෙල්ලේ ඉන්න පුළුවන්. ඒ නිවි සැනසෙල්ල ඇති වෙන්නේ බලාපොරොත්තු වල බැඳීම් වල හිත අලවා ගන්න නැති වෙනකොට. මගේ කියලා ගොඩක් ගහගෙන, මං කැමති දේවල් කියලා ගොඩක් ගහගෙන ඉන්න තිකොට තේරුකොට මගේ ගන්න කියලා පුළුවන් කිසිම දෙයක් නැහැ. මොකද එහෙම දෙයක්ම ඇති වෙලා නැති වෙනවා. සෙන බංගුරයි. ඒ කිසි දෙයකට නිත්‍ය අනන්‍යතාවයක් නැහැ. මේ කිතිම් කියනවා නම් අපි අත්දකින් ලෝකයේ ඇත්තක් නේ මායාවක්, ශුන්‍යතාවයක්, හිස් බවක්. අපි දකින සැපක්වත් අපි දකින දුකක්වත් ඒ ලෝකේ නැහැ. ඒවා තියෙන්නේ අපේ හිතේ. හිතේ මවන ලෝකේ. ඒ හිත හදාන්නේ අපිමයි. ඒ නිසා අපේ හිත දුක් නොවී ඉන්න පුළුවන් කමකට හදාගන්න පුළුවන්කම අපට තියෙනවා. හිත ගිනිගන්නේ රාග දෝෂ මොහොලි මං කලින් කිව්වා බුදුහාඳුරුත් කියලා තියෙන එකයි. ඒව නැති වුණාම හිතේ නිවි සැනසෙල්ලක් ඇති වෙනවා. විතරාගී, විත දෝෂී, විත මොහ චිත්තයක් අපිට කිසියම් ප්‍රමාණයකට පවත්වාගෙන යන්න පුළුවන්කම තියෙනවා. ඇත්ත ඇති සැටියේ දැක්කාම අපි අත්දකින දේවල් වලට.